පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දන දලුත්ගමගේ මහතා සමගද සලකුණු දේශපාලන සංවාදී ක්‍රියාත්මක කරන්න ඔබට www.hirutv.lk/salakunu web අඩවිසේ තපත් සමග සම්බන්ධතාව ගන්නට පුළුවන්. ඒ වගේම ඔබට මේ වැඩසටහන තවදුරටත් දකින්නටත් පුළුවන් මේ web අඩවිසේ. ඒ සම්බන්ධයෙන් මතක් කරමින් අපි වර්තමාන දේශපාලනයට බැසිල් රාජපක්ෂ සාධකයේ පිළිබඳව ඔබ කරපු ප්‍රකාශ, ඒ වගේම පළාත් පාලන නියෝජිතයෝ ඒ පිළිබඳව ඔබට එරෙහිව කරපු ප්‍රකාශ අපි මුලින්ම බලමු. මේ වන විට මහින්ද රාජපක්ෂ අපේ හිටපු නායකතුමාගේ ආශිර්වාද නායකත්වය තුළ මේ රට දැවැන්ත වෙනසකට කරන්නට මහඟු කාර්යභාරයක් කරපු නායකයෙක් තමයි හිටපු ආර්ථික සංවර්ධන අපති බැසිල් රාජපක්ෂ මැතිතුමා. අපි එතුමාගේ ඉල්ලීමක් කළා මේ අපි ගොඩනගන සන්ධානය තුළ මේ පළාත් පාලන මැතිවරණය සඳහා ඔබතුමා දායකත්වය ලබා දෙන්න මේ ගමන යන්නට කියන නිසා එතුමාගේ සංවිධාන ශක්තිය තුළ අපි බලාපොරොත්තු වෙනවා සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ඒක රාශී කරගෙන එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය අපි හිමි කරගන්නට කටයුතු කරන සන්ධානයකින් මැතිවරණයට මහින්ද රාජපක්ෂ ජනාධිපතිභාවයේ නායකත්වය තුළ අපි පැහැදිලිවම වෙනම වෙනවා. ඒ සඳහා තීරණේ විතරක් නෙවෙයි කටයුතුත් කරගෙන යනවා. නියම ඔරිජිනල් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික වැඩසටහනක් අපි ඉස්සරහට අරගෙන ගිහින් වෙනම ඉල්ලනවා. මේකොල්ල මැතිවරණය ප්‍රකාශයට පත් කරගමම්ම අපි ඒකට අවශ්‍ය ලකුණ නම ඔක්කොමත් එක්ක දෙනවා. දැන් මේනකොට ඩමියක වගේ හදලා ලංකාවේ සියලු ගම්මට ඇතුලේ සංවිධානය කරගෙන යනවා. ඒක අපත් විපක්ෂ කට්ටියකට කැමති. එයාගේ මතයක් මත ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් පොදුවේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න 51 දෙනාම මහින්දරා ජනාධිපතිතුමාට එක මතයකින් බැසිල් රාජපක්ෂ අමතුමාව අයින් කරන්න බෑ. බැසිල් රාජපක්ෂ අමතුමා මේ රටේ විශාල වශයෙන් දේශපාලනික සාධකයක්. හැබැයි සමහරක් අයගේ අවශ්‍යතාවය මත විවිධ ප්‍රකාශ කරත් ඒකාබද්ධ විපක්ෂ පොදුමතේදී ඒ සියලු දෙනා එකඟතාවය තියෙනවා. පළාත් පාලන මැතිවරණය ඉදිරිපත් වෙන්නේ මහින්දානන්ද අලුගේ අමතුමා නෙමෙයි, පළාත් පාලන ආයතනවල ඉදු මන්ත්‍රීවරු සහ ගම්මට්ටමේ ඉන්න ක්‍රියාකාරී. එතකොට පළාත් පාලන මන්ත්‍රීවරු හැටියට අපි ඉල්ලීමක් කරනවා අපේ මැතිවරණය අපි වෙනම සංවිධානයකට ඉදිරිපත් වෙනකොට ඒකේ සංවිධාන කටයුතු සඳහා බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ සහයෝගය අපිට ලබා දෙන්න කියලා. බැසිල් රාජපක්ෂව ඈත් කරන්න ගිහිල්ලා මහින්දානන්ද අලුත්ගමගේ තනි වුණාද? මහින්දානන්ද අලුත්ගමගේ තනි කරන්න හරි අමාරුයි ටිකක් දවල් රැවේ ටිකක්. මොකද උනේ අන්තිමට? මොකුත් උනේ නැහැ. බැසිල් රාජපක්ෂ සාධකයේ ඒකාබද්ධ විපක්ෂයට ඔළුව දැමීමත් එක්ක ඒකාබද්ධ විපක්ෂයේ දෙකඩ උනා නේද? නැහැ. කිසිදු අපි අතර පොඩි මත ගැටුවක් තිබ්බා. අපි තමයි ජනවාරි 9 වෙනිදා ඉඳලා මහින්ද රාජපක්ෂ මහත්තයාව ආරක්ෂා කරේ. අපි තමයි එතුමා වෙනුවෙන් පෙනී හිටියේ. අපි තමයි මේ ආණ්ඩුව කරපු වැරදිත් පෙන්වේ. අපි තමයි මිනිස්සු පාරට දැම්මේ. අපි තමයි මේ සටන මෙහෙව්වේ. ඔබ දන්නවා වසරකට ආසන කාලයක් බැසිල් රාජපක්ෂ මහත්තයා මේ ක්‍රියාවලිය හිටියේ නැහැ. ඒ වගේම ජනාධිපතිවරණය මේ පරාජයත් එක්ක එතුමා ලංකාවෙන් බැහැර වුණා. ඒ වගේම එතුමා කොහොම මේ මැතිවරණයට එතුමා පරාජය බාර ගන්නවයි කියලා. ඉතින් ඒ නිසා එතුමා ලංකාවට ඇවිල්ලා එතුමා අවංකව කියනවා මම එදත් කියපු දෙයක් එතුමා හොඳ කලමනාකරුවෙක්. හොඳ මැනේජ කෙනෙක්. එතුමාට සැලසුම් හදන්න ඒ සියල්ල කරන්න පුළුවන්. ඒ නිසා එතුමාට පොඩි චෝදනාවක් තිබ්බා මැතිවරණයේ පරාජය බාර එකපාර අපිව දාලා ගියා කියලා ලොකු චෝදනාවක් තිබ්බා. එතකොට එතුමා එකපාරම මෙතෙන්ට ඇවිල්ලා මේ දේශපාලන සටනට නායකත්වය දෙනකොට අපට ගමේ පොඩි ප්‍රශ්නයක් පතු වුණා. ගම ඇතුලේ මේකට යම් විරෝධයක්. එතකොට දැන් අපි 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්ධ ජයග්‍රහණය කරලා දවැන්ත දේශපාලන ගමනක් ගියපු මහින්ද රාජපක්ෂ මහත්තයා පරදින්න යම් වූ යම්ම හේතු කාරණා තියෙනවා. මොකද මේ මෙච්චර යුද්ධ දැන්නලා මෙච්චර වැඩ කරපු මහින්ද මහත්තයා පරදින්න බෑ. ඒක අපි යම් වැරදි නිසා පරදින්න. එතකොට අපි පරාජයෙන් පස්සේ මහින්ද මහත්තයත් එක්ක නම දේශපාලන ගමන් මගක් යනවා නම් අපි පරණ වැරදි කරන්න හොඳ නැහැ. අපි ඒවා හදාගෙන අලුත් ගමනක් යන්න ඕනේ. එතකොට තමයි මිනිස්සු අපිත් එක්ක ඉන්නේ. අපි මේ යන එකට ශ්‍රී ලංකා කාර්යෝ අපේ පස්සේ අප්පුඩි ගහයි. හැබැයි අපිට ශ්‍රී ලංකා කාර්යෝගේ ඡන්ද විතරක් අරගෙන මේක දිනන්න බෑ. මේ රටේ මධ්‍යස්ථ මතධාරීන්, උගතුන්, විද්වතුන්, බුද්ධිමතුන් ඉන්නවා. මේ සියලු දෙනා බලන් ඉන්නවා නව දේශපාලන බලවේගයේ වටා එක්කවෙන්නේ කවුද? කවුද මේකට ඉන්නේ? ඒ නිසා අපි කිව්වේ මේ අපි කරන දැන් අපි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වුණා. කට්ටියක් ආණ්ඩුව ටිකක් කට්ටියක් විපක්ෂේ අපි හිටියා. අපි ඒකට ඒකාබද්ධ විපක්ෂේ කිව්වා. ඒකට අපට නායකත්වය දුන්නා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. එතකොට අපි පැහැදිලිව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන්න යනවා. ඒ යන නව දේශපාලන ගමනේ මිනිස්සු බලන් ඉන්නවා අපි කොහොමද යන්නේ කියලා.
එකපාරම බැසිල් රාජපක්ෂ මැතිතුමා ඇවිල්ලා ක්‍රියාකාරීව කට්ටියක් කියලා මෙහෙම එන්න ගත්තාම පොඩේ ගමෙන් ආවා. ඉතින් අපි ඒ නිසා අපි කිව්වා. ගමෙන් මොකක්ද ආවේ? ගමෙන් එතුමට විරෝධයක්. එතකොට මේ ආවේ කොහෙන්ද? දැන් මේ අපි දැකපු පළාත්පාල නියෝජිත පළාත්පාල නියෝජිතයන් කතන්දර කතා කරීමේ නිදහස දීලා පස්සේ ඔබතුමාට බලන්න මම මේක පැහැදිලි කරාට පස්සේ මේක ගන්න. දැන් මගේ උත්තරේ අවසානයේ මේක තියෙනවා නම් ඔබතුමා මම පැනනගෙන ඉගෙන තේරුමක් නෑ. මට මේක චුට්ටක් කියන්න දෙන්න. ඒක අඩු වුණොත් ඔබතුමාට අහන්න රංගන. මේකේ යම් ගමේ පොඩි විරෝධතාවක්. ඉතින් අපි කිව්වේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මේකේ ඉන්න ඕනේ. ගැටුවන්නේ. හැබැයි එතුමා ක්‍රියාකාරියෝ මේකට සම්බන්ධ වෙන්න එපා කියන මතය තමයි අපි ඇති කරේ. මට මොහොතක් දෙන්න. එතුමා කොහොමද මේකට ක්‍රියාකාරියෝ දැන් සම්බන්ධ වුනේ? කාගේ ආශිර්වාදයෙන්ද? කාගේ අනුදැනුම ඇතුවද? එක පාටේ ඉඳ බෑනේ නේද? අපි ඒ ගැන දීර්ඝව යන්න ඕනේ නැහැ. නෑ දීර්ඝව ඔබට යන්න ඕනේ නැතුවට ජනතාවට යන්න. ජනතාවට තමයි මේ කියන්න හදන්නේ. මහින්ද රාජපක්ෂ මං කෙලින්ම අහන්නම්. මේ ගැන නොදැන සිටියාද? ඔහුගේ ආශිර්වාදය නොලැබුණාද? නෑ නෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමත් එක්ක මේ සියලු දෙනා හිටියා. අපිත් හිටියා, බැසිල් මැතිතුමත් හිටියා, ගෝඨාභය අපි ඔක්කොම ඉන්නවා මහින්ද මහත්තයත් එක්ක. මම කියන්නේ මේ පිළිබඳ ආපුවාම පොඩි ගැටුමකට අපි දෙගොල්ල ගියා. මොකද යම් පිරිසක් බලපාල ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් ඉන්නවා, මහින්දානන්ද චන්නිල්ල නැහැ කියලා. ඒ ප්‍රාදේශ සභා උපසභාපතිතුමා දැනගන්න ඕනේ. ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයා කවුද? පළාත් සභා මන්ත්‍රීවරයා කවුද? පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කවුද? කැබිනට් ඇමතිවරයා කවුද කියලා. ඒ නිසා තම තමන්ගේ තනතුරු ගැන දැනගෙන කතා කරනවා නම් හොඳයි. මම ඒ ගැන කතා කරන්නේ නැහැ. අපේ යම් ඒකාබද්ධ විපක්ෂය සහ බැසිල් මැතිතුමත් එක්ක යම් මත ගැටුමක් තිබුණා. මේක ටිකක් දුරදිග යන පැත්තකට ගියා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි පක්ෂ නායකයෝ කියලා මේකනේ කිව්වා. ඒකවද විපක්ෂයේ සමස්ත කණ්ඩායම නෙවෙයි නේද? වැඩි බහුතරයක් හිටියා මෙතන. මේකේදී ජනාධිපතිතුමත් එක්ක අපි ඉඳගත්තා. ජනාධිපතිතුමා බොහොම සාධාරණව මේ ප්‍රශ්නේ විසඳුවා. අද උදේ බැසිල් මැතිතුමත් අපි දෙපාරක් හම්බුණා. දැන් සියලු දෙනා එක මතයකට ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් එක වැඩපිළිවෙලක් හදන්න අපි එකඟතාවයකට ආවා. දැන් සියල්ල ඉවරයි. දැන් පහුගිය දේ අමතක කරන්න ආණ්ඩු විරෝධී වැඩපිළිවෙලක් ඇතුළත දැන් ඔක්කොම කවද ඉඳන්ද සියල්ල ඉවර වුනේ? කවද ඉඳන්ද? පසුගිය සිකුරාදා හවස සාකච්ඡාවේ. ඒ කියන්නේ මහින්දානන්ද අලුත්ගමගේ ගොඩනැගූ බැසිල් විරෝධය මහින්දානන්දගේ කට වැහුණා කියන කාරණ නිසා. මහින්දානන්දගේ කට වැහුනේ නැහැ. මම මේ වෙලාවේ කතා කරන්නේ නැහැ. අපි මේ දේශපාලන ගමන් මගේ දැකපු යම් අඩුපාඩුකම් ටිකක් තිබුණා. ඒ අඩුපාඩුකම් ටික නිවැරදි කරගෙන මේ ගමන යන්නද අපි එකඟතාවයකට ආවේ. එච්චරයි. ඔව් එතකොට දැන් ඔබ රංගන පුංචිවස්සර දැන් ඔබ කෝ අර පොඩි ගැටුමක් තිබුණා, පොඩි විරෝධයක් ආව ගමෙන් කියලා. ඇයි බැසිල් රාජපක්ෂට පොඩි විරෝධයක් ආවේ? නෑ, එතුමාට ආපු විරෝධය තමයි මැතිවරණය ජයග්‍රහණය කිරීමත් එක්ක එතුමා දාලා ගියා ලංකාව. ඒ වගේම එතුමා මේ මැතිවරණ පරාජය බාරගත්තා. බාරගෙන දාලා ගියා. එතකොට මැතිවරණය පරාජය වෙලා දාලා ගියාම අපේ අයගේ තිබුණා එහෙම කෙනෙක් නැවතත් මේකට එනවා නේද කියන එක ආවා. මොකද මම හයිඩ් පාක් පිටියේ රැස්වීම පිළිබඳ අපි ලංකාවට සාකච්ඡා කරන්න ගිය වෙලාවේ මම කළුත දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මන්ත්‍රීව කැදෙව්වා. එතෙන්දී ඒ මන්ත්‍රීවරුන්ගේ මේ ප්‍රශ්නේ මගෙන් ඇහුවා. ඉතින් මෙතන මේ අපිව දාලා ගියා නේද කියලා තියෙන නිසා එතුමා මේ සිද්ධියේදී එතුමත් අපට සාධකයක්. එතුමා අපට අවශ්‍යයි. හැබැයි අපි එක එක කෙනාට කළ හැකි යම් දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපි අද ඒක බෙදාගත් අපේ සීමාවන් තුළ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බැසිල් මැතිතුමාට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. අපි කොහොම එකට ගෝඨාභය රාජපක්ෂ ලේකම්තුමාගේ ඉන්න ඕනේ කියලා. එතුමාට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. විමල් අයියට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. දලස්ට කරන්න පුළුවන් කාර්යභාරයක් තියෙනවා. මහින්ද රත් අපි අද බොහොම සුහදව කතා කරලා ඔබගේ ඇත්තම කතාව කිව්වොත් මේකට වෙන්න හේතුව තමයි මට මම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ නොකරගෙන බැසිල් මැතිතුමාගේ කාර්යාලයෙන් දේශපාලන වැඩපිළිවෙලක් කරගෙන ගියා. ඒකාබද්ධ විපක්ෂයේ තව එකක් කරගෙන. එතන අපි එකම අරමු එකම නායකයෙක්ට අපි දෙපැත්තකට ගියා. හැබැයි මේ දෙපැත්ත ඉස්සරහට යද්දී එක මතවාදයක් ගොඩනැගුණා නේද මේ ඊයේ පෙරදවෙන විට ඒකාබද්ධ විපක්ෂය ඇතුලේ මහින්දානන්ද අලුත්ගමගේ එලා මම බහුවචනෙන් පාවිච්චි කරන්නේ ෂේප් න්‍යායට යන්න හදනවා කියලා. මොකද ෂේප් න්‍යාය? ආණ්ඩුවත් එක්ක ෂේප් න්‍යායට යන්න හදනවා කියලා. ඒ අනුව බැසිල් රාජපක්ෂ වැනි සාධකයක් අවශ්‍යයි කියලා ඒකාබද්ධ විපක්ෂය තුල මතවාදයක් ගොඩනැගුණා. ඒකාබද්ධ විපක්ෂය තුල කිසිදු එවැනි මතවාදයක්. ඔබ දන්නවද මහින්දානන්ද අලුත්ගමගේ තරම් පහුගිය කාලේ මේ ආණ්ඩුවට ගහපු කෙනෙක් ඉන්නවද කියලා? ආණ්ඩුවට යනවා නම් ගහන්න ඕනේද? මේ මාධ්‍යත් මං හැමදාම කියන දැන් මහින්දානන්ද අලුත්ගමගේ කියන්නේ UMP විරෝධී කෙරේ. මම කවදාවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තය අගමැති කරලා ආණ්ඩුවක් ඇදුවොත් ඒකේ මං ඉන්නවා. හැබැයි මේ ආණ්ඩුවට රනිල් එක්ක හදන ආණ්ඩුවක මම නැහැ. එක්සත් ජාතික පක්ෂයත් එක්ක ගනුදෙනුවක මම නැත. මන්ත්‍රීතුමනි, ඔබ බැසිල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයා සම්බන්ධයෙන් ඔබේ විරෝධය රටින් ගියා කියන එක විතරද? ඔබ කිව්වා අර මධ්‍යස්ථ මතධාරීන් කැමති වෙන්නේ නැති වෙයි අපිට අපේ වැරදි හදාගත්තේ නැත්තම් කියලා. බැසිල් රාජපක්ෂ සාධකය සහ ගියාණ්ඩුවෙන් සිදුණු වැරදි අතර සම්බන්ධයක් තියෙනවද? මේ අපේ මම ඔබට කියවන අපි එක දීර්ඝ මම දන්න ඔබම අමාරු දාන්න හදන්න කියලා. මම එතෙන්ට යන්නේ නැහැ. අපි මට කියන්න තියෙන්නේ මම ඒ කියන්නේ ඔබ දැන්
කොහොමරි උත්සාහ කරනවා බැසිල් විරෝධය ගොඩනගන්න නැතුව ඉන්න. විවේචනය අකුල ගන්න. විවේචනය මගේ මම කළ විවේචනය මම ජයග්‍රහණය කරන්න මට එහෙට යන්න ඕනේ නැහැ. මගේ සටන මම ජයග්‍රහණය කරන්න මට එහෙට යන්න ඕනේ. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ අකුල ගත්තද? නෑ. එතුමා අකුල ගත්තේ නැහැ මම අකුල ගත්තෙත් නැහැ. අපි දෙගොල්ල අතර මත ගැටුමක් තිබ්බා. අපි ඒක සමතේකටපත් කරගත්තා. අපි ඒක සමතේකටපත් කරගත්තා. අපේ පොදු හතුරා පරාජය කරන්න අපි රණ්ඩු වෙයි තු නැහැ. අපි මේ මම ඔබට කියුවේ මේක ඇත්තම කතාව බැසිල් රාජපක්ෂ මැතිතුමා ප්‍රාදේශ සභා පළාත් සභා කට්ටියත් එක්ක දේශපාලන වැඩපිළිවෙලක් හදාගෙන ගියා. පාර්ලිමේන්තුව අපි තව වැඩපිළිවෙලක් කරා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහතාට මෙතෙක් ඔබ නැගු චෝදනා වළංගු නැහැ කියන කාරණාව. නෑ වළංගු නැතුව නෙවෙයි. වළංගු නැතුව නෙවෙයි. වළංගු නැතුව නෙවෙයි. ඒ බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ කාර්යාලයේ ඉන්න විශ්වවිද්‍යාල කතික ආචාර්යවරුන්ගේ Facebook එකේ දාලා තිබ්බා. අපි ආණ්ඩුවට යනවා කියන මගේ නමත් සඳහන් කරලා තිබ්බා. ඒ නිසා තමයි මම එදා ප්‍රකාශ කරේ මේ අපි ආණ්ඩුවට යනවා කියන මඩේ ගහන්නේ කාර්යාලයෙන්. ඒ වෙන ලයින් එකක් ගියා ඒ පැත්තෙන්. නෑලි. එහෙම ඒ ගිය පොහින්ද ඒ චෝදනාව මට එල්ල කරපු නිසා මම ඒක කිව්වේ. මම ඒක ජනාධිපතිතුමාගේ රැස්වීමෙත් කිව්වා. ඉතින් ඒ නිසා මේක ඇත්තටම වුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සම්බන්ධ කරගන්න නැතුව වැඩපිළිවෙළක් බැසිල්ලමතුමා කරගෙන ගියා. ජනාධිපතිතුමා කිව්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නැතුව මේක කරන්න බෑ. අපි ඔක්කොම එකට යන් කියලා. ඉතින් අපි ඔක්කොම දැන් එකට එක්කහුවෙලා හොඳ දේශපාලන වැඩපිළිවෙළක් අපි හදලා තියෙනවා දැන්. ඕනෙම පක්ෂයක එක්සත් ජාතික පක්ෂයේ තරබුද ඇති වෙනවා. බැසිල් රාජපක්ෂ ගොඩනගන්න හදන මේ දේශපාලන බලවේගයට ඒකාබද්ධ විපක්ෂය දැන් ස්ථානගත වෙලා දෙකේ කියන විදිහට. බැසිල් රාජපක්ෂ දේශපාලන සංධානයක් කොහොමද හදන්නේ නැත. ඔබ මහින්ද ඒකාබද්ධ විපක්ෂය හදන්නේ නැත. මේක හදන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති. හැබැයි බැසිල් රාජපක්ෂ කියන්නේ වෙනම කතාවක්. ඔව් පැහැදිලිව කියනවා බලවේගයක් අවශ්‍ය බව හදන බව. ඉතින් ඒක අපිත් කියනවා බලවේගයක් අවශ්‍යයි හදනවයි කියලා. මං කියන්නේ ඒක තනිකර හදන්නේ බැසිල් ලැමතුමාවත් මහින්දානන්ද මහත්තයාවත් නෙමෙයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බැසිල් ලැමතුමාලා, ගෝඨාභය ලේකම්තුමාලා, මහින්දානන්දලා, ඩලස්ලා, විමල්ලා, වාසුලා, දිනේෂ්ලා මේකබද කමිටුවක් තියෙනවා. අපේ සාකච්ඡාවේ තීන්දුව ගත්තේ මින් ඉදිරියට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් මේ ඒකබද කමිටුව විසින් තමයි සියලු තීරණ ගන්නෙ කියලා. ඉතින් දැන් ඔක්කොම සාමූහික තීන්දුවයි ගන්නෙ. ගන්න ඕනේ දේශපාලන තීන්දුවක් ගන්නෙ සාමූහික තීන්දුව. එච්චරයි. අපට තිබුණ ප්‍රශ්නේ තිබුණේ කලින් එහෙම සාමූහික තීන්දුව ගත්තේ නැහැ. දේ ජනාධිපතිතුමා පැහැදිලිව අපි ඔක්කොම එකට කතා කළා. අපිට ඔක්කොම එකට වැඩ කරන්නයි කිව්වා. එතෙන්දී බැසිල් ලැමතුමායි මමයි අතර එහෙම පෞද්ගලික ගැටුමක් තිබෙන අපේ දේශපාලන මත ගැටුමක්. අපි ඒක නිරාකරණය කරගත්තා. අර අර බැසිල් රාජපක්ෂ සාධකයට අක්කප ඇති මධ්‍යස්ථ ජනතාව දැන් තේරුම් ගන්න ඕනේ. එයා යට ඉන්නවා. එයා උඩට එන්නේ නැහැ. නෙමෙයි අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන යනකොට මධ්‍යස්ථ ජනතාවට තේරෙයි ඒක. අපි ඒක ඒගොල්ලන්ට කියන්න ඕනේ නැහැ. අපේ දේශපාලන ගමන් මග අපි යනකොට මිනිස්සු එක තේරුම් ගයි. අපි දැනගන්න ඕනේ අපි නවල දේශපාලන ගමනක් යනකොට ඒ දේශපාලන ගමනේ සියලු දෙනා එකහුව කරගන්න යම් වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් ඒ තියෙන වැඩපිළිවෙල තුළ අපේ අඩුපාඩුකම් හදාගෙන අපිට තිබුණ විවේචන මේවා කරගෙන අපි මේ ගමන යන්න ඕනේ. අපි අලුත් ඡන්ද මේකේ බලාපොරොත්තු වෙන්න ඕනේ. අපි මිනිස්සු බලන් ඉන්නවා අපේ අද මේ රටේ මිනිස්සු අපිට වැඩි ඉදිරියෙන් ඉන්නවා ආණ්ඩුවට විරුද්ධව. මම මේ නිකමට අහන්න හදන්නේ බැසිල් රාජපක්ෂ පෞගේ දවස්වල මාධ්‍ය හැමේදී ඒක කරපු විවිධ ප්‍රකාශ ඉස්සරහට අඩුවේ කියලා මහින්දානන්ද අලුත්ගමගේ හිතනවද? මින් ඉදිරියට බැසිල් රාජපක්ෂ මහත්තයාව මහින්දානන්ද අලුත්ගමගේ කිසි කෙනෙක්ගෙන් එවැනි ප්‍රකාශ ඇති වෙන්නේ නැහැ. අපි අද පොදු වැඩපිළිවෙලකට පසුගිය දවස් දෙක තුන එකඟතාවයකට අපි ආවා. අපේ පොදු හතුරා පරාජය කිරීම සඳහා කොන්දේසි විරහිතව අපි ඒකරාශී වුණා. කණ්ඩායමක් හැටියට වැඩ කරන්න තීරණය කරා. මේකේ ටීම් වර්ක් එකක් නැති වෙච්ච එක තමයි සියලු දේට හේතුව. කණ්ඩායමක් හැටියට පොදු හතුරා පරාජය කරන්න අපි එකදැනකට ආවා. හොඳයි, ඒ ගමන යන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමගද කොයි ආකාරයේද කියන කාරණය අපි විරාමෙන් පසුව කතා කරමු.